निर्माण कला निर्माण कला मानसिक सोया ලොකු මානසික සුවයක් ඒ වගේම මගේ ලොකුම විනෝදාංශය කිව්වොත් හරි ඒ වගේම තමයි ඉතින් ගෘහණියක් විදිහට ඇත්තටම ගෘහණියක් විදිහට කියන්නේ සොයන කියාවක් විදිහට උනා ගෙදරම ඉඳන් කරලා ආදායම් මාර්ගයක් හදාගන්න පුළුවන් හොඳ විදිහක් තමයි ඇත්තටම මේ නිර්මාණ කලාව මම ඕනම කෙනෙක්ට කියන්න කැමති ඒ කියන්නේ මානසික සුවය නිදහස අපිට ආදායමක් විදිහට ඒ කියන්නේ ඕනම විදිහකට निर्माण
ගෙදර ගෙනම අපි තුමු යම් ගැටලුකාරී තත්ත්වයක් තිබ්බත් අපි මේ වගේ නිර්මාණයක් කරද්දී ඒ ගැටලුව තමතක වෙනවා. ඒකට අපි නිදහස් නිරෝල් මනසකින් අපේ ජීවිතයේ ප්‍රශ්න දිහා බලන්න පුළුවන්. ඉතින් මම ගොඩක් වටිනවා. ගොඩක් වටිනවා. ඉතින් මම කියන්නේ ඕනම කෙනෙක්ට මේ වගේ කලාවක් හදාරලා බලන්න කියලා. ඉතින් ගීතිකා සඳහන් කරා බීති සැරසිලි පවා මේ පබල් වලින් කරන්න පුළුවන් කියලා. ඉතින් මම හරිම ලස්සන බීති සැරසිලි තමයි මගේ අතේ මේ තියෙන්නේ. ඉතින් ගීතිකා අපිට කියන්නකො දැන් මේ ශේෂ්ත්‍රයට මේක දැක්කට පස්සේ මම හිතනවා අනිවාර්යයෙන්ම මගේ වීඩියෝස් බලලා මේ රංගන මල්ලිලා යලක් කරලා උනත් මේකට යොමු වෙන්න පොඩි හරි ආසාවක් අනිවාර්යෙන් ඇති වෙන්න ඇති කියලා. ඉතින් මේවා ලස්සන දැක්කම මටත් හරිම ආසයි තුනා. ඉතින් කියන්නකො මේ ශේෂ්ත්‍රයට එන්න බලාගෙන ඉන්න අයට වා දෙන්න කැමති උපදෙස් මොනවාද කියලා. उपदेश කවුරුත් ගන්නෙ නැහනේ. ඉතින් එහෙම මේකක් තියෙනවා. හැබැයි අපි විකිනීම සම්බන්ධයෙන් අපි නිර්මාණය කරා. විකිනීම සම්බන්ධයෙන් අපිට ටිකක් ඇත්තටම මහන්සියක් වෙන්න වෙනවා. අදටම ඒ මහන්සිය වුණොත් තමයි අපිට මාර්ගයක් හදාගන්න පුළුවන්. මහන්සියක් නැතුව ගෙදර ඉඳන් අපි කරන කිසි දෙයක්, ඒ කියන්නේ මුකුත්ම නොකර කට්ටියක් කියනවා අපි කරන දේ සාර්ථක නැහනේ, ඔවා කරලා වැඩක් නැහනේ, ඔගේ මොකද්ද කරන්න පුළුවන් කියන අයිඩියා එකේ ඉන්නවා නම් ඇත්තටම දියුණුවක් ලබන්න බැහැ මම හිතන්නේ. ඒ වගේම තමයි තව දෙයක්. දැන් හිතන්න තමන්ටත් මෙහෙදී ගන්න හිතන තරම් වටිනා නිර්මාණයක් තමන්ගේ අතින් නිම වුණොත් තමයි ඒකට වෙන්ද බලක් නිර්මාණය වෙන්නේ. නැත්නම් තමනුත් තමන් කරන දෙයට ආස නැහැ. විකුණන්න බලාගෙනම කරන දෙයකදී සමහරට ඒකේ තත්වය අලු වෙන්න පුළුවන්. ඉතින් තමනුත් තමන් ආසයි, මම මේ නිර්මාණයට ආසයි, මම මේ වගේ දෙයක් පිට තිබ්බොත් මම මෙහෙදී ගන්නවා කියන මේක ඉඳගෙන බලන්න තමන් නිර්මාණය කරන දේ, තමන් කරන දේ, කියන්නේ ඕනම දෙයකට මේක වැදගත්. ඉතින් තමන්ටත් ආසෙ හිතන තමන් ආදරය කරන දෙයක් තමයි තමන් ගන්න. ඉතින් ඒක ගැන විශේෂ සැලකිලිමක් වෙලා තමයි කරන දේවල් කරන්න ඕනේ. විකිනීම බලාපොරොත්තු වීම ආවට ගියාට නිර්මාණය කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි තව සුදු මම කියන්න ඕනේ මේ නිර්මාණයක් කරන්න කෙනෙක් හිතන්න පුළුවන්. විශේෂයෙන් මම මෙතනදී ඔයා දකින්නේ බහුතරය පබුළු නිර්මාණයෙන්ද පබුළු ගැන විශේෂයෙන් සඳහන් කරන්නම්කො. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මම මේකක් ඉගෙන ගන්න සල්ලි වේදා කරන්න ඕනේ, මම පබුළු ගන්න ඕනේ, නැත්නම් ඉගෙන ගන්න බැහැ කියන අයිඩියා එකක් ඉන්න පුළුවන්. උදාහරණයකට සමුදු මම මෙන්න මේ වගේ බෑග් එකක් පෙන්නන්නම්කො. දැන් තියෙන්නේ මම මේක පෙන්නන්න. මේ තියෙන ලී පබුළු බෑග්ස්. ඉතින් ආදේශ කියන අපිට යොදා ගන්න පුළුවන් සම්විතම මේ වගේ බෑග් එකක් නිර්මාණය කරාද කෙනෙකුට පබුළු ගන්න සවය නැති වෙන්න පුළුවන්. හැබැයි ආසාව තියෙනවා නම් උනන්දු ඌමනාව තියෙනවා නම් විශේෂයෙන්ම උනන්දු සහ ඌමනාව එළුවේ කාලය වෙන වැඩ කරන ගමන් යොදන්න පුළුවන් වෙන ඕනේ. ඉතින් එහෙම තියෙනවා නම් කිරිදියට භාවිතා වුණත් මේ නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් එතකොට වේදමක් නැහැ. හැබැයි මහන්සිය වැඩි. ඉතින් මම උදාහරණයකට උදාහරණයක් විදිහට ඒක පෙන්නුවේ තමන්ගේ ඌමනාව උනන්දු තියෙනවා නම් ඉගෙන ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කරන්න බැරි දෙයක් නෑ. ආසාව උනන්දු තියෙනවා. ඉතින් බබළු බාණ්ඩ ලංකාවට මුලින්ම හඳුනලා දුන්න කෙනා විදිහට ඔයා කරපු නිර්මාණ ගොඩක් මම මෙතන දැක්කා. ඉතින් එතනදී මම මෙන්න මේ නිර්මාණ දැක්කා. ඉතින් මේ පොඩ්ඩක් වෙනස් නිර්මාණයක්. ඉතින් අපි හැමෝටම කියන්නකො මේ නිර්මාණ වල විශේෂත්වය. අවසමුදු මම කියන්නේ විශේෂම එක දැකලා මගේ අහපු හිඳ පැහැදිලි කරන්න. අපිට නිර්මාණ කරන ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ මේ අපි චාර්ට් ආශ්‍රයෙන් කරන නිර්මාණ තුනක්. එතකොට මේ වගේ නිර්මාණක සංකීර්ණ බව වැඩි. කියන්නේ අපි පබුළු වාර අමනන ප්‍රමාණය වැඩි. ඒ වගේම තමයි පෙනෙති සුදු පැහැයට ඇතුළේ පිරුමක් පේනවා ඇති. අපිට මේ පිරුම කියන්නේ ඉවත් කරන වෙලෙදී අපිට
विशेष विशेष निर्माण बल।